අයිබෝවන් සුබුදැසනක් දිනෙන් දින උණුසුම් වෙන 2020 මහා මැතිවරණය වෙනුවෙන් ඔබේ අපේක්ෂකයා තෝරා ගන්නට ඔබට අවස්ථාවක් ලබා දෙනවා. අපි දැනුමෙන් අපේක්ෂකයන් සමගින් කතා බහ කරමින් පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමග ඔබ මේ එකතු වෙන්නේ. අදත් රංගනත් ඉන්නවා මාත් එක්ක. සුබුදැසනක් රංගන. සුබුදැසනක් සිතාරා. හොඳයි. අපි අද දවසේදී විපක්ෂයට ලබා දෙන මුල් මඩහොරාවේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වෙන්නේ සමගී ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනය වෙනුවෙන් චන්න විකුම් මහතා. අයිබෝවන් සුබදැසන. අයිබෝවන් සුබදැසන. අයිබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. අපි ප්‍රථමයෙන්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දෙහිවල කියන්නේ ඉතාමත්ම ප්‍රබල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ප්‍රදේශයක් කියන්නට පුළුවන්. එම ප්‍රදේශය නියෝජනය කරමින් ඇයි ඔබතුමා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කරන්නට ඕනේ කියලා තීරණය කළේ සහ ඇයි සමගි ජන බලවේගෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ කියලා තීරණය කළේ? ඇත්තටම අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වෙන බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් අවසාන අවස්ථාවේදී අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ බිහි වුණ සමගි ජන බලවේගයේ සමග අපිට එකතු වෙන්නට සිදු වුණා. ඒ තමයි සමගි ජන බලවේගයේ එක පැත්තකින් බිහි වුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් ඇතුව. නමුත් අවසාන මොහොතේ සලකුණ පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙන මේක අපි දෙකකට වෙන් වුණා. ඒ අනුව මම තීරණය කරා සමගි ජන බලවේගය සමග එකතු වෙන්නට කියලා. හොඳයි. ඔබේ ප්‍රාදේශීය දේශපාලන ඔබේ පළාත් පාලන දේශපාලනය තුළ ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස වසර ගණනාවක් හිටියා. ඒ අතරේ ඔබට එක්සත් ජාතික පක්ෂයෙන් මේ අවස්ථාව දැන් පාර්ලිමේන්තු මහමැතිවරණයේ නියෝජනයට හැමෝ අතර ලොකු තරඟයක් තියෙනවා. ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න චරිතවලට ඔබට එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාව නොලැබුණ නිසා සමගි ජන බලවේගය තෝරගත්තද? එහෙම නැත්නම් ඇත්තටම ඔබ සමගි ජන බලවේගයේ දැක්ම නිසා සමගි ජන බලවේගයත් එක්ක එකතු වුණාද? එක පැත්තකින් මේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාව දෙන්න කතා කරා. සංවිධායකකම් දෙන්න අපේක්ෂකත්වය. නමුත් මම කියන්නට ඕන මීට පෙරට ඉතිහාසයට ගියාම ගියවර පළාත් සභා මැතිවරණයේදී මට අපේක්ෂකත්වය දෙන්න කියලා නාම යෝජනා මණ්ඩල ඒ කාලේ තිබ්බ නායකත්ව මණ්ඩල අනුමැතිය දුන්නා. නමුත් අවසාන මොහොතේ මගේ අපේක්ෂකත්වය නොදී මාව ඉවත් කරා දෙහිවල ආසන සංවිධායකතුමියගේ බලපෑම් මත. ඉතින් අපි කලකිරීමෙන් හිටියා. ඒ වගේම මෙවර පක්ෂය මේ විදියට දෙකට වෙන් වෙනකොට ඇත්තටම මිනිස්සුන් ඉන්නේ පාක්ෂිකයෝ ඉන්නේ අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයත් එක්ක. ඒ නිසා අපි තීරණය කරා ඒ පැත්තෙන් තරඟ කරන්න ඕන කියලා. දැන් ඔබලා යම්කිසි කලකිරීමකින් ඉන්නේ පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන අර්බුද නිසා. අලුත් දේශපාලඥයන් විදියට ඉදිරියට යන්න දෙන්නේ නැති නිසා වෙන්නේ නැති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පාක්ෂිකයන්ට ඒ කලකිරීම නොතිබෙනවා නම් ඔබේ පාර්ශවයට සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අවාසි සහගත එකක් වෙන්නේ නැද්ද? ඇත්තම කියනවා නම් මේ අපිට වැඩි පාක්ෂිකයෝ තමයි කලකිරීමෙන් ඉන්නේ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂය 94න් පස්සේ ජයග්‍රහී මාවතට එන්නේ බොහොම අපහසුතා මැද. හැබැයි ඒ ආවත් ඒ ජයග්‍රහණය අපිට රැකගන්න බැරි වෙලා තියෙනවා. ඒකේ පාඩුව, ඒකේ වේදනාව, ඒකේ තියෙන අපහසුතාවය තියෙන්නේ විශේෂයෙන්ම අපිටත් වැඩිය පාක්ෂිකයන්ට. ඉතින් ඒ නිසා පාක්ෂිකයන්ගේ ඉල්ලීම තමයි මේ සමගි ජන බලවේගය. දැන් ඔබතුමා ඔය දෙහිවල පිළිබඳව කතා බහ කරත් සමස්තයක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ පිළිබඳව කතා බහ කරත් නිමාවට පත් වූ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා. දෙහිවලත් ඔහු ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා. දැන් මේ වෙන විට එක්සත් ජාතික පක්ෂය කියන එක දෙකඩ වෙලා කියලා කිව්වොත් පක්ෂ දෙකකින් ඉදිරිපත් වෙනවා කියලා කිව්වොත් එක පක්ෂයකින් ඉදිරිපත් වෙන ඔබතුමා විශ්වාස කරන්නේ කොහොමද වැඩි වාසියක් තියෙනවා කියලා? ඒක අනිවාර්යයෙන්ම පක්ෂ දෙකට වුණාට පස්සේ ඉතාමත්ම දැඩි කඩාවැටීමකට ලක් වෙනවා නේද? පොඩි නිවැරදි කිරීමක් කරනවා නම් මේ ජනාධිපතිවරණයේ දෙහිවල ආසනය අපි දිනුවා. ඔව් ජනාධිපතිවරණයේදී දිනුවා. මෙහෙමයි අපි ජනාධිපතිවරණය ගැන කතා කරොත් ජනාධිපතිවරණයද ඇත්තටම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලැබෙන්නේ මැතිවරණයට දින මාස දෙකක් වගේ කාලයක් තිබිලා. ඉතින් ඒ කාලය තුළ ඇත්තටම මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන අවසන් කරන්න බොහොම අපහසුතාව ගොඩක් තිබ්බා. ඒ අතර අපි පැහැදිලිවම දැක්කා මේ ජනාධිපතිවරණයේදී යම් යම් පිරිස්, පක්ෂයේ ප්‍රබල පිරිස් මේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කරන්න, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්නත් කටයුතු කරා. ඒ අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැත්තෙන් විශාල බලපෑමක් ජනතාවට එල්ල කරා විවිධ අභූත චෝදනා. අපි දන්නවා
ජාතීන් අතර ආගම් අතර යම්යම් මතභේදයන් නැති කරලා ඒවා තුළින් ඡන්ද ලබා ගන්න. ඉතින් ඒවට අපේ සමහර එක්සත් ජාතික පාක්ෂිකයන් පවා ඊට පස්සේ මැදිස්ත්‍ව මිනිසුන් පවා යම් රැවටීමකට ලක් කරා කියන විශ්වාසය අපිට තියෙන. ඒක නිසා තමයි මම හිතන්නේ අපිට මේ පරාජය ලබන්න සිද්ධ වුණේ. නමුත් දැන් මගේ ප්‍රශ්නේ වන්නේ දැන් එවර ඔබ එක්සත් ජාතික පාක්ෂිය හැටියට ප්‍රබල තනි පාක්ෂයක් හැටියට ඉදිරිපත් වෙනවා. නමුත් දැන් මෙවර පක්ෂයේ දෙකඩ වීමක් තියෙන එක තුල සමග ජන බලවේගයට වැඩි වාසියක් තියෙන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ කොහොමද? ඇත්තටම දෙකඩ වීම කියලා කිව්වට මේ දෙකඩ වීම 50-50 එහෙම නැත්නම් 60-40 30-70 කියලා නම් අපිට පේන්නේ නැහැ. එක පැත්තකින් මම හිතනවා 90-95% තනිකරම පාක්ෂික වෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. ඒකම අද මේ වෙනකොට මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය පිළිබඳවත් ඒ ඡන්දය දීපු අය, ඒ වගේම ඒ බලාපොරොත්තු වෙච්ච සාමාන්‍ය ජනතාව, රජයේ සේවකයෝ, ඒ වගේම ආරක්ෂක අංශවල අය දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අලුත් දේශපාලන බලවේගයක් හැටියට අපිට මේ ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ ඡන්දය ලබා ගන්න පුළුවන්, ඒ අනුව අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඔව්. දැන් ඔබ සඳහන් කරා ජනාධිපතිවරණයේදී දෙහිවල ආසනය දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂයේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ පදනම උඩ හිටගෙන සමග ජන බලවේගයේ නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණයත් එක්ක ඉතාම පැරණි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් සමග ජන බලවේගයට විශ්වාස කරලා ඒ අයගේ වටිනා ඡන්දය භාවිතා කරන්න මොනවද ඔබේ පක්ෂයට තියෙන හේතු සාධක? මොනවද ඔබේ පක්ෂයට තියෙන සුදුසුකම්? ආර්ථිකය, සමාජ, දේශපාලන කාරණාත් එක්ක රටට යහපතක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අනිවාර්යෙන්. මොකද අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු වැඩකාරයෝ ටික, එහෙම නැත්නම් ආර්ථික වශයෙන් ආර්ථිකමය පැත්ත, දේශපාලනික පැත්ත, ජාත්‍යන්තර පැත්ත, මේ සෑම දෙයකටම සුදුසුකම් තියෙන තරුණ අලුත් කණ්ඩායමක් අපිත් සමග ඉන්නවා. ඒ අනුව අපිට විශ්වාසයක් තියෙනවා ජනතාවට ඒ බලාපොරොත්තුව දෙන්න පුළුවන්, මේක අපිට කරන්න පුළුවන් කියන. මොකද සජිත් ප්‍රේමදාස මහත්තුමා ගත්තත් දේශපාලනික වශයෙන් අවුරුදු 20ක් බොහොම දුෂ්කර දේශපාලන ක්‍රියාදාමයක නිරත වෙච්ච නායකයෙක්. ඒ වගේම අනිත් පැත්තෙන් මම කියන්නේ එතුමා දැන් මේ රටේ ඉන්න වර්තමානයේ ඉන්න අංක එකේ ජනප්‍රිය තරුණ නායකයා. ඉතින් ලෝකේ අද වෙනස් වෙලා 21 වෙනි සතවර්ෂයේ දෙවැනි දශකයත් ඉවර වීගෙන යන කාලේ අලුත් පරපුරේ නායකෙක්, අලුත් පරපුරේ කණ්ඩායමක් ඉදිරියට එන්න ඕන. මම හිතනවා ඒක මේ සැරේ සිදු වෙනවා කියලා. දැන් ওই තරම් ජනප්‍රිය තරුණ නායකයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණානේ. ඒකට හේතුව කුමක්ද? මම ඒක මුලින් විග්‍රහ කරා. ඉතින් පරාජය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි එකක් අපි දන්නවා අපේක්ෂකත්වයේ ලැබුණ ආකාරය. අපේක්ෂකත්වයේ ලැබුණට වැඩිය ලබා ගන්න සිදුනා බලෙන් වගේ. ඊළඟට මේ රටේ මිනිසුන්ගේ මනසට ඇතුළත් කරපු විවිධ ප්‍රශ්න. දැන් මම මුලිනුත් කිව්වා ආගම් අතර, ජාතීන් අතර මතභේද, එහෙම නැත්නම් මේ පහුගිය ආණ්ඩුව පිළිබඳව ඇති කරපු මතවාද. ඒ වගේම අපි පිළිගන්නට ඕන පාස්කු ප්‍රහාරය, ඊළඟට මහා බැංකු සිද්ධිය වගේ දේවලුත් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණයට ලොකු බාධාවක් වුණා. නමුත් ඔහු තුළ තියෙන නායකත්වයේ ප්‍රශ්න ගැටළු නිසා නෙමෙයි අවස්ථාව නොලැබුණේ. මම විශ්වාස කරන්නේ මොකද අපි දැන් එතුමත් එක්ක කටයුතු කරන නිසා අපි දන්නවා මේ එතුමා බොහොම දක්ෂ නායකයෙක්. හේතුව එතුමත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. මොකද එතුමා සෑම දෙයක් පිළිබඳව බොහොම සුපරීක්ෂාකාරීව සොයා බලමින් කටයුතු කරනවා. අපේ නැවතත් ඔබගේ දිස්ත්‍රික්කයේ වෙත අවධානය යොමු කළොත් මොන වගේ අවශ්‍යතා කොළඹ දිස්ත්‍රික්කයේ දියුණුවයි කියලා කිව්වට ගැටලුකාරී අවස්ථාවන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙන දිස්ත්‍රික්කයක්. මේ කරුණු කාරණා ඔබතුමා කොයි ආකාරයෙන්ද හඳුනාගෙන තිබෙන්නේ සහ මොන වගේ ප්‍රතිපත්තිමය විසඳුම්ද මෙවර මහ මැතිවරණයේදී ඔබතුමා ඉදිරිපත් කරන්නේ? ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට ඒ වගේම ප්‍රාදේශීය දේශපාලනය, මොකද දැන් මේ මෑත කාලේ බැලුවම ගොඩාක් ජාතික දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ සමහරලාට විවිධ නායකයන්ගේ සම්බන්ධතා තුළින් කෙලින්ම දේශපාලනට ඇවිල්ලා. හැබැයි එදා ඉතිහාසයේ අපේ නායකයෝ ගොඩ දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ ප්‍රාදේශීය දේශපාලනේ අත්දැකීම් ලැබලා තමයි පාර්ලිමේන්තුව ආවේ. එතකොට අපි ප්‍රාදේශීය දේශපාලනේ අත්දැකීම් ලැබපු අය හැටියට මේ ජනතාවගේ ප්‍රශ්න විශාල වශයෙන් අපිට දැනෙනවා, අපි දැකලා තියෙනවා, අපි එයත්ේ කටයුතු කරපු නිසා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ තරුණ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නේ. ඉතින් ඒකට රජයක් හැටියට මැදිහත් වෙන්න ඕන. ඊළඟට නිවාස ප්‍රශ්නේ, ඒ වගේම කැලිකසල ප්‍රශ්නේ, ඒ වගේම මේ අපේ අපවිත්‍ර ජලය බැසෙන කාණු පිළිබඳව, එහෙම නැත්නම් ඇල මාර්ග පිළිබඳ ප්‍රශ්න. ඉතින් ඇත්තටම මේවා පිළිබඳව රජයන් හැටියට විශාල වැඩ කොටසක් කරන්නට සිදු වෙනවා. මොකද
පෞද්ගලිකවම අපි ඒවට මුණ දීලා අත්දැකලා තියෙන නිසා. ඔබේ පක්ෂයේ එවැනි ඔබ සඳහන් කරපු කාරණාවලට ජාතික ප්‍රතිපත්තියක් හදලා අවසන් කරලාද මහමැතිවරණයට ඉදිරිපත් කළේ? අතරම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීම ඉදිරියේදී තියෙනවා. ඒවට අනිවාර්යයෙන්ම හැබැයි ඡන්දයට තව දින කීපයක් තියෙනවා. ඔව් ඉතින් තාම හැම පක්ෂයක්ම මේ ලහිලහියේ සූදානම් වෙනවා. මං හිතන්නේ නමුත් අනිත් පක්ෂ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබේ පක්ෂය මේ ප්‍රචාරණ ව්‍යාපාරේ ඉවර වුණාට පස්සේද ඡන්දේ දීපුවාට ඔබේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා? දින කීපයක් තුල ඒක ඉදිරිපත් කරනවා. දැන් ලැබෙන මාද තියෙනවා අපේ තැපැල් ඡන්ද තියෙනවා. අද අපේ කාන්තා සම්මේලනය තියෙනවා. ඒකෙදි කාන්තා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වෙනවා. ඒ වගේ අපේ ඉදිරියේදී ඒක සිදු වෙනවා. ඔබතුමා හිතන්නේ නැද්ද එන්නේ දැන් තවත් සති 3ක පමණ කාලයක් තිබෙන්නේ. ඉතින් මේ අගෝස්තු මාසේ පස්වෙනිද නැතිවද? අගෝස්තු මාසේ පස්වෙනිදට වැඩි කාල සීමාවක් නැහැ. සහ තැපැල් ඡන්දය ලැබෙන සතියදී පැවැත්වෙනවා. ඉතින් දැන් මේ වගේ තාම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා නැතුව ඒ වගේ දේවල් කරුණු කාරණා දැක්කම පාක්ෂිකයා අසරණ වෙන්නේ නැද්ද තීරණයක් ගන්න? සාමාන්‍ය අපි හිතමුකෝ මෙදහත් ඡන්දදායකයා ඉන්නවා කියලා ප්‍රතිපත්ති කියවලා බලලා මොකද්ද තීරණය කරන්න කියලා හිතනවා කියලා ඔහුට අසාධාරණයක් වෙන්නේ නැද්ද තවමත් තීරණයක් ගන්න බැරි කොට? දැන් අපි රජයේ සේවකයන් පිළිමොද මේ තැපැල් ඡන්ද අද ඉඳලා පැවැත්වෙන නිසා ඒ සඳහා වූ අපේ අදහස් අපේ යෝජනා අපි ඒ අයට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් රජයේ සේවයේදී පහුගිය අපේ රජයේ කාලේ විශාල සහනයක් රජයේ සේවකයන්ට ලබා දුන්නා. ඉතින් ඒවයි යම් යම් දැන් ගැටලු පැනලා නැගිලා තිනවා. ඒ වාට විසඳුම් වගේම රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න, ඒ වගේම රාජ්‍ය සේවයේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව සකසීම මම හිතන්නේ අපි සූදානම් කරලා ඒවට ඒ යෝජනා ලබා දීලා තිනවා ඒ අයට. දැන් කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ඔබේ පක්ෂයට තාම මැතිවරණ ප්‍රතිපත්ති මාලාවක් හදලත් නැහැ, ජනතාගත කරලත් නැහැ. නමුත් ඔබේ නායකයා සඳහන් කරනවා අගෝස්තු මාසේ 6 වෙනිදා ඉඳන්ම රුපියල් 25ක් දෙනවා. මෙතෙක් මේ කොරෝනා සමය තුලදී පැවති විදුලි, ජල සහ දුරකථන ගාස්තු වල සම්පූර්ණ පිරිවැය තමන්ගේ පක්ෂයෙන් දරනවා. ඒ කටයුතු ටික කරනවා කියලා. දැන් මෙවැනි කාරණාවලදී දේශපාලඥයෙක් විදියට සහ පාක්ෂිකයන් නිතර මුණ ගැහෙන සමයකදී ඔබේ පාක්ෂිකයන්ගෙන් එහෙම විශ්වාසජනක ප්‍රතිචාර ලැබේවි කියලා හිතන්න පුළුවන්ද? පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ බහුතර නියෝජනයක් ඔබේ පක්ෂයට ලබා ගන්න පුළුවන් වෙයිද? මම විශ්වාස කරන අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා. දැන් අපේ නායකතුමා පැහැදිලිවම කියලා තිබුණ පොද ජනතාවට අපි පෞද්ගලිකවම දන්න රුපියල් 5000 දීමනාව කියන එක බොහොම සොච්චමක්. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ මැතිවරණයට ඉලක්ක කරලා නෙමේ ඒ කොවිඩ් ප්‍රශ්නේ ආපු වෙලාවෙම රජයට යෝජනා කරේ රජයේ සංඛ්‍යා ලේඛන අනුව මේ වැඩි දීමනා ලබා දිය යුතුයි කියලා. ඉතින් එතුමා ඒ කියන්නේ රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඒ තොරතුරු අනුව තමයි මේ යෝජනාව කරේ. ඉතින් එතුමා ඒ ප්‍රතිපත්ති ඉන්නවා මේක ලබා දිය යුතුයි කියලා. අනිත් පැත්තෙන් ජල විදුලි ප්‍රශ්නය එහෙම නැත්නම් බිල් අපි පෞද්ගලිකවත් මුණ දීලා තිනවා. අද මිනිසුන්ට අපි යන තැන ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය රුපියල් 2000ක් ගෙවපු මිනිසුන්ට අද 10-15000කින් බිල් ගෙවන්න වෙලා තියෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔබතුමාගේ පක්ෂය සහ පක්ෂ නායකත්වයේ කරන යෝජනා ටික ප්‍රායෝගික ලෙස අපේ රටට ස්ථාපනය කරන්න පුළුවන්ද කියලා මේ වගේ කාරණා. මෙවැනි ආර්ථික මේ අර්බුදයක් තියෙන කාලයක අනිවාර්යයෙන්ම එතුමා ඒ සඳහා කැප වෙනවා. මොකද අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමා එහෙම නැත්නම් රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලේ දෙපැත්තක යුද්ධ තියෙද්දිත් මිනිසුන්ට ජන සවිය වගේ වැඩපිළිවෙල කරලා ඊළඟට කර්මාන්ත ගමට ගෙනල්ලා ඊළඟට දුප්පත් දරුවන්ට නගා සිටවන්න, පාසල් අධ්‍යාපන නගා සිටවන්න විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම දැක්මක් මෙතුමටත් තියෙනවා. ඒ වගේම තමයි මෙතුමා හැමතිස්සම කියන්නේ දැන් මේ වෙලාවේ ප්‍රමුඛත්වයේ දිය යුතු කාර්යයන් තියෙනවා. ඒ ප්‍රමුඛත්වයේ දිය යුතු කාරණ හැටියට එතුමා දකින්නේ පළවෙනිම ජනතාව ජීවත් කිරීම. මොන දේවල් කරද අපි දන්නවා පෞගේ කාලේ කතා කරා ක්‍රීඩාංගන හදන්න. එහෙම නැත්නම් අර මුහුදු වැලි ව්‍යාපෘති ඊළඟට හයිවේ වලට ණය ගන්න. ඉතින් එතුමාගේ දැක්මේ තියෙන්නේ ඉස්සල් අපි අරව කළ යුතුයි. හැබැයි මේ අවස්ථාවේ අපි ප්‍රමුඛත්වයේ දිය යුත්තේ ජනතාව ජීවත් කිරීම. මොකද දැන් අපි දන්නවා අද මේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල, ආහාර ද්‍රව්‍යවල, බෙහෙත් ද්‍රව්‍යවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවත් එක්ක ජනතාව ජීවත් වෙන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. මොකද ඒක පොදු ජනතාව අතරට ගියාම පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒ නිසා එතුමා නායකයෙක් හැටියට එතුමා විශ්වාස කරනවා මුලින්ම කළ යුත්තේ මේ ජනතාව ජීවත් කරවීම කියන එක. දැන් ඔබතුමාගේ මං දැන් සිතාරා යොමු කළ ප්‍රශ්නේම තවත් දිගුවක් හැටියට ප්‍රශ්නයක් යොමු කරනවා නම් දැන් හරි අතීතයේදී ඒ වැනි දේවල් කළමනාකරණය කළා වන්නට පුළුවන් ප්‍රේමදාස ජනාධිපතිවරයා සිටි කාලයේදී. නමුත් මෙවර තිබෙන්නේ කොරෝනා වෛරසයත් සමග සමස්ත ලෝකයේම දැඩි ආර්ථික අවපාතයකට ලක්වෙමින් තිබෙන්නේ. මේ තුළ
මේ අපි වගේ රටවල්වලට සංවර්ධනය වෙමින් පවතින දියුණු වෙමින් පවතින රටවල්වලට මේ ආකාරයෙන් සහන ලබා දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. රුපියල් 20,000ක් කියන්නේ ලොකු මුදලක්. එය දීර්ඝ කාලයක් පුරාවට තව වසර කිහිපයක් මේ ප්‍රශ්නේ තියෙන්නට පුළුවන්. ඒ තුල දැන් ඒ වගේ මුදලක් කොහොමද දෙන්නේ කියන එක මේ මැතිවරණයට පෙර විපක්ෂයේ සිට ප්‍රකාශනිකුත් කරන්නට ලේසි. නමුත් ඒ ප්‍රායෝගිකව කරන්නට පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවද කියන ප්‍රශ්නය ජනතාව යොමු කරන්නට පුළුවන්. ඔය ඇත්තටම ඒකෙන් එතුමා කියලා නෑ අවුරුදු ගානක් මේ ප්‍රතිලාභය ලබා දෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට කළමනාකරණය වෙනකම් සහ ලබා දිය යුතු පිරිස පිළිබඳ. ඒ කියන්නේ හැමෝටම මේක දීම නෙමෙයි. ඒ කියන්නේ සල්ලි තියෙන එහෙම නැත්නම් ආර්ථික ශක්තිය තියෙන ඒවක දරා ගන්න පුළුවන් අයට දෙනවා කියලා නෑ. අත්‍යවශ්‍යම කොටසට. මොකද අපි දන්නවා මේ රටේ ඒ වගේ අද ජීවත් වෙන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. මොකද සාමාන්‍ය එදිනෙදා රැකියා කරපු අයගේ අද රැකියා අහිමි වෙලා තියෙනවා. ඊළඟට ආදායම් මාර්ග අවහිර වෙලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ත්‍රිවිල් රථ දියුදුර වගේ අද ඒ හයර් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ගැටලු වලට ආර්ථිකමය පීඩනයකට ලක් වෙච්ච ජනතාවට තමයි මේ සහනය දෙන්නේ. ඒකත් කෙටි කාලයකට. ඉතින් ඒක අනිත් පැත්තෙන් ඔබතුමා කියන වගේ ලෝකයේ ප්‍රශ්නයකුත් තියෙනවා. නමුත් අපේ රටේ ඒ ප්‍රශ්නේ තියෙද්දි තමයි අපේ රටේ අනිකුත් ඔය වකිගුව මධ්‍යම අධිවේගී මාර්ගයට ණය ගන්න කතා කරලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා. ඊළඟෙම ක්‍රීඩාංගන හදන්න කතා කරලා තියෙනවා. එතකොට මේ වගේ මහා දැවැන්ත ව්‍යාපෘති ඒවා පසුවට තියලා ඒවට ආධාර ණය ගන්න පුළුවන් නම් ඇයි අපේ ජනතාවගේ ප්‍රශ්නෙටත් මැදිහත් වෙන්න බැරි කියන විශ්වාසය තියෙනවා. ඔව්. ආර්ථිකය වගේම සමාජ දේශපාලන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආණ්ඩුවක රචයක ප්‍රබල වගකීම් අපිට ඔබතුමාව ප්‍රශ්න කරන්න තිබුණා රංගන ඔබේ පක්ෂයට ප්‍රතිපත්ති මාලාවක් මේ වෙනුවට එළි දක්වා තිබුණා නම් කොහොම වුණත් අපි මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා බහ කරමින් යන අතරතුරේදී මේ කාරණියත් ඉස්මතු කිරීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඔබේ නායකයා පසුගිය දවසක ජනතාව අමතමින් කියන මේ කාඩ්බෝඩ් බෞද්ධයන්ට වඩා ප්‍රබල ඡන්දපදනමක් අනිකුත් පක්ෂ සහ අනිකුත් ආගම් එකතු කරගෙන ඔබේ පක්ෂයට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බෞද්ධ ඡන්ද අවශ්‍ය නැහැ කියන ස්ථානයකද සමගි ජන බලවේගයේ මේ වන විට මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ? නෑ, එහෙම අර්ථයක් කොහෙවත් නැහැ. මොකද එතුමා විශේෂයෙන්ම පහුගිය කාලේ වෙහෙර විහාරස්ථාන පමණක් නෙමෙයි අනිකුත් ආගමික ස්ථාන දියුණු කිරීමටත් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. ඒ වගේම එතුමාගේ පියා දැන් අපි එතුමත් එක්ක සමහර ස්ථානවලට ගියාම වැඩිපුර තියෙන ඇත්තටම එතුමාගේ පියාගේ කාලේ කරපු විහාරස්ථාන ආගමික ස්ථාන දියුණු කරපු වැඩසටහන. ඉතින් එතුමා එහෙම කියලා නෑ මේ බෞද්ධයෝ අපිට අවශ්‍ය නැහැ කියලා. නමුත් හැබැයි අපි පිළිගන්නට ඕන මේ රටේ සියලුම ජාතීන් ආගමකින් එකතු වෙලා මේ ගමන යන ඕන ශ්‍රී ලාංකිකයින් හැටියට. ඒ එතුමා ඒ ප්‍රතිපත්තිය තමයි ඉන්නේ. එහෙම නැත්තම් මේ කාඩ්බෝඩ් බෞද්ධය කියලා හැබැයි අපි දන්නවා සමාජයේ සමහර අය එහෙම පෙනී ඉන්න හදනවා. හැබැයි එතුමත් එහෙම ආමන්ත්‍රණයක් සිදු කරා. නෑ නෑ, එතන ඒකෙන් අර්ථ දක්වන්නේ මේ අර බොරු බෞද්ධකමක් පෙන්නලා අනිත් අයව පාගන්න එහෙම නැත්නම් අනිත් අයව කොන් කරන්න හදන සමාජ සමහර කොටස් ඉන්නවනේ. ඒක ගැනයි එතුමායි කියලා. ඔබතුමාලා එහෙම කියන්නේ දෙමළ පක්ෂ ටික එහෙම නැත්නම් මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගයෙන් මෙවර මැතිවරණයට ගත්ත නිසා නෙමෙයි. නෑ, අපි දැන් ඇත්තටම මම නම් තරුණ දේශපාලනික හැටියට අපි මේ ආගම් වෙන් කරගෙන ජාතීන් වෙන් කරගෙන මේ අපිට විතරයි අයිති කියන මතේ නෑ. මොකද එහෙම ලෝකයේ දියුණු රටවල් වල එහෙම මානසිකත්වයක් නෑ. අපි සියලු දෙනාම මිනිස්සුයෝ. එතකොට අඩුපාඩු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා විසඳා ගන්නවා මිසක් ඒවා අල්ලගෙන ඒවට පහර දෙදී ඒවා මේ ඒවා මතින් බලය ගොඩනැගෙන ගැනීම කියන ප්‍රතිපත්තියේ මම නෑ. මම අපි අනිත් පැත්තේ නායකතුමත් එහෙම ප්‍රතිපත්තියක අපේ පක්ෂයක් නෑ. අපි ගත්තොත් නැවත වතාවක් මීට පෙර පැවැත්වුණු ජනාධිපතිවරණයේ අවසන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගත්තොත් සමස්තයක් හැටියට උතුරු නැගෙනහිර හැරුණාම මේ සමස්ත ප්‍රතිඵල සිටීමට අනුව දකුණේ වැඩි බලයක් හිමිවන්නේ නැහැනේ සදිප් ප්‍රේමදාස මහතාට. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ සිංහල බෞද්ධ ජනපදනම දිනා ගන්නට දැන් ඔබතුමාගේ පක්ෂය සඳහා සතුව විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවද? ඇත්තටම මෙහෙමයි. දැන් මම කියන්නේ මේ එක වාර්ගික ප්‍රශ්නයක් එහෙම එක පක්ෂයකට එක පිරිසකට විතරක් නොවේ. නමුත් මේ මග හැරුණු පිරිසක් වන්නට පුළුවන් පසුගිය ප්‍රතිඵල දෙස බැලුව විට ඒක දිනා ගන්නට විශේෂ නැහැ. පහුගිය කාලේ අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ප්‍රමුඛ මූලික කණ්ඩායමට ওই චෝදනාව තිබුණා. විශේෂයෙන්ම විහාරස්ථානයි නැත්නම් ওই කියන දකුණේ සිංහල බෞද්ධ ජනතාව ආමන්ත්‍රණය කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ මතේ නැහැ. අනිත් පැත්තෙන් ඒක රටේ සමහර මාධ්‍ය විසින් මවාපාපු දෙයක්. මොකද ඇත්තටම පහුගිය රජයේ
විහාරස්ථාන වැඩි දියුණුවට අති විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා තිනවා. ඊළඟට අපි දන්නවා සෝලා විදුලිය ලබා දීම වගේ දේවල් පවා, ඊළඟට අනිකුත් ආධාර, මේ වගේ විශාල වැඩ කොටසක් කරත් මතවාදයක් හැමතිස්සෙම හදන්න උත්සාහ ගත්තා. මේක මේ සිංහල බෞද්ධයෝගේ උරුමේ තියෙන්නේ, මේ පක්ෂයට ගියොත් මේ නායකයා ගාවට ගියොත් මේ එහෙම මතයක් හදලා තමයි මේ මිනිස්සුන්ගේ ඔළුවට දීලා මේක ඊට පස්සේ ඔන්න සිංහල බෞද්ධයෝ රැකගන්න තමයි මේ ආණ්ඩු වෙනස් කරන්න ඕන. ඒ වගේ මතවාදිත ඇත්තටම මම නම් කියන්නේ දේශපාලනික වශයෙන් ඒ කරපු ක්‍රියාව ඇත්තටම වැරදි. අපි දන්නවා අර කුරුණෑගල සාපි වෛද්‍යවරයාගේ ප්‍රශ්නේ, අද ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒවා ඇත්තටම දැන් ඊට පස්සේ අර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හරි අද ඒවා ඔක්කොම යටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඡන්ද ලබා ගැනීම නැත්තම් මිනිසුන්ගේ දකුණේ මිනිසුන්ගේ මනස වෙනස් කරන්න තමයි මේ ඔක්කොම භාවිතා කරලා තියෙන්නේ. ඒක ඇත්තටම අපිට දිගු කාලිනව මම හිතන්නේ යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා කියලා. හොඳයි. අපි ජාතික දේශපාලන ප්‍රවාහයේ කාරණා පිළිබඳව කතා බහ කරා. ඔබේ දේශපාලන ප්‍රතිපත්තිය පුද්ගලික ලෙස මෙවර මැතිවරණයට බලපාන්නේ කෙසේද යන්න සහ ඔබ පළාත් පාලන මැතිවරණ සහ පළාත් පාලන ආයතන නියෝජනය කරපු නිසා දෙහිවලට කරන්න පුළුවන් වෙලා තිබුණු දේවල් කරගන්න පුළුවන් වුණාද? තවත් බොහෝ දේවල් කරන්න බලාපොරොත්තු වුණාද? එහෙමනම් ඔබට පුළුවන් ඒ කාරණාත් සඳහන් කරන්න. ඇත්තටම දෙහිවල ගල් කිස්සට විශේෂයෙන්ම එදා සීවී ගුණරත්න මැතිතුමා දෙහිවල ගල් කිස්ස නගර සභාවෙන් ජාතික දේශපාලනයට ආවේ. ඉතින් එදායින් පස්සේ එතුමාගේ අභාවයෙන් පස්සේ අලුත් දේශපාලන නායකත්වයක් ඉදිරියට ඇවිල්ලා නැහැ ජාතික දේශපාලනේ. ඉතින් ඒ හිදස තියෙනවා. මොකද ජනතාවට දෙහිවල විශේෂයෙන්ම දෙහිවල ගල්කිස්ස ජනතාවට අලුත් දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න තමයි මම සූදානම. එතකොට අනිත් පැත්තෙන් විශ්වාසයක් තියෙනවා අලුත් තරුණ නායක වෙන්න. මොකද මේ නිකන් සම්දර්ශන වලට එහෙම නැත්නම් අපි දන්නවා දැන් පහුගිය නගර සභාව පාලනයේ පහුගිය අවුරුදු 10ම තියෙන්නේ මේ වර්තමාන රජය යටතේ. එතකොට නගර සභාව යටතේ සිදුවිය යුතු සංවර්ධන කටයුතු, ඊළඟට ජනතා අවශ්‍යතාවයන් ප්‍රශ්න, මේ ගොඩ දෙයක් විසඳිලා නැහැ. හැබැයි බොරුවට එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්න, එහෙම නැත්නම් තමන්ගේ ඡන්ද පදනම් වැඩි කරගන්න කරපු දෙයක් ඇරෙන්න ක්‍රමවත් පරිපාලනයක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් සිදුවිලා නැහැ. ඉතින් ඇත්තටම මගේ නායකත්වයට දෙහිවල ආසනේ මූලික කරගෙන ඒ කටයුතු ඉදිරියට සිදු කරන්න මම උත්සාහ ගන්නවා සහ බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් විනාඩි 1-2ක පමණ කාලයක් ඉතිරි වී තිබෙනවා. ඔබතුමා මෙවර මැතිවරණ ඉලක්ක කරගනිමින් ඔබගේ ඡන්දදායකයා වෙත ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඇත්තටම මම දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට පටන් ගත්ත දේශපාලන ගමන තමයි මේ ජාතික දේශපාලනට එන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මම ජාතික තරුණ සභාවේ යෞවන සමාජ ව්‍යාපාරයේ හරහා ගොඩනැගිච්ච තරුණ නායකයෙක්. ඉතින් ඒ ව්‍යාපාරයෙන් ලංකාවේ තරුණයෙකුට යන්න පුළුවන් ඉහළම තැනට මට යන්න පුළුවන් වුණා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් හැටියට. ඒ වගේම ඒ හරහා ජාතික තරුණ සභාවේ අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරන්න. ඉතින් මේ ලබාගත් අත්දැකීම්, දැනුම, ඒ වගේම දේශපාලඥයෙක් හැටියට ජනතාවට ලබා දීලා තියෙන විශ්වාසය සහ අවංකකම. ඉතින් මේ කරුණුත් එක්ක අපි දේශපාලඥයෝ කිව්ව ගමන්ම අද චෝදනා එන්නේ සියලු දෙනාම හොරු වංචනිකයන් කියලා. ඉතින් ඒ තත්ත්වයෙන් මිදිච්ච අය හැටියට, ඒවට සම්බන්ධ නොවිච්ච කෙනෙක් හැටියට මම බලාපොරොත්තු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ අපිට ඉදිරියට එන්න ජනතාවගේ ආශිර්වාදය, ජනතාවගේ වරම ලබා දෙයි කියලා. මොකද පැහැදිලිවම මට පෞද්ගලිකවම තියෙන්නේ අපිට ජනතාවගේ දුක තේරෙන මිනිස්සු, අපිට සාමාන්‍ය මිනිස්සු. එතකොට මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න, මේ ප්‍රශ්නවලට අපිට ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න උදව් කරන්න අපිට අවස්ථාව රාජ්‍ය බලය ලබා දෙනවා නම් ඒක කරන්න පුළුවන්. ඒ සඳහා ජනතාවගේ ඉල්ලීමක් කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ විශ්වාසය අපි කඩ නොකර අනිවාර්යයෙන්ම රකින්නවා. හොඳයි. එහෙමනම් ඔබතුමාට අපි සුපුරුදු ප්‍රාර්ථනා කරනවා මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තු නියෝජනයට අවස්ථාව ලැබේවා කියලා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙහිවල ආසනයෙන් මෙවර ඉදිරිපත් වෙන චන්න විකුණ් මහතායි අපි පාර්ලිමේන්තු ගේට් වැඩසටහනේ මුල් අඩහෝරාවට සම්බන්ධ කරගත්තේ. ස්තුතියි අද සහභාගී වුණ බොහොම ස්තුතියි. අයිබෝවන්. නැවතත් ඔබ පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින් අපි සූදානම් වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිගමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන ඩී වීරසිංහ මහතා සමගින් කතා බහ කරන්න මෙවර මැතිවරණය සම්බන්ධයෙන් තොරතුරු. අයිබෝවන්. අයිබෝවන් සිතාරා. අයිබෝවන්.
අයිබන් කියලා පිළිගන්න අපි ප්‍රථමයෙන්ම කැමති ඔබතුමාගෙන් දැනගන්නට තරුණ දේශපාලඥයෙක් හැටියට පළාත් සභාව නියෝජනය කරමින් සිටින දේශපාලඥයෙක් හැටියට ඇයි ඔබතුමා තීරණය කරන්නේ මෙවර මහමැතිවරණයට තරඟ කරන්නට ඕනේ කියලා? මට රංගන මෙහෙමයි, මම 2010 මම දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට එනවා. නැගෙනහිර පළාතේ වැඩිම මනාපගත සභාපතිවරයා. මම 2012 නැවත පළාත් සභාවට එනවා දිගමණ්ඩල දිස්ත්‍රික්කයෙන් දෙවෙනියට මනාපගත අපේක්ෂකයා විදිහට. ඉතින් මම මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් පරාජය වීමත් එක්ක අපි බොහෝ දෙනෙක් එතුමා අතහැරලා යද්දී අපි එතුමත් එක්ක නැවත මහින්ද රාජපක්ෂත් එක්ක නැගිටිමු කියලා අපි මේ දේශපාලන ව්‍යාපාරයේ ගොඩනැගුවේ අපි දිගමණ්ඩල දිස්ත්‍රික්කයේ මමත් විමල ඉරිසානායක මැතිතුමා. ඉතින් ඒක නිසා මට මේ පක්ෂයෙන් කිසිම මම ගිහිල්ලා ඉල්ලුවෙත් නැහැ. මට නිතරමින් වගේ මේ නාම යෝජනාව ලැබෙනවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න. පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සංසන්දනය කර බැරීමේදී මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙන අභියෝග මොනවා ලෙසද ඔබ දකින්නේ තරුණ දේශපාලඥයෙක්? ඔව්, අපිට මම හිතනවා දිගමණ්ඩල දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණයේ අපි පරාද වුණත් මෙවර ඒ පක්ෂය බෙදී වෙන්නේ ඉල්ලීම නිසා පක්ෂය මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම, රිසාත් බදුරුද්දීන් ඇමතුමාගේ කණ්ඩායම, ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ අතාවුල්ල ඇමතුමා, ඒ නිසා ඉතාම පහසු ජයක් අපි මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණම් පාදිශ්‍රිකේ ලබා ගන්න. අර කියපු කණ්ඩායම කොම් වෙන වෙනමද මෙවර මැති? මෙවර වෙන වෙනම තරම් කරන්නේ. මොකද ගියවර වුන් සියලු දෙනාම මොකද අම්පාර දිස්ත්‍රික්කයේ චන්දපන් ලක්ෂ 3000ක් විතර තියෙනවා. ඒකෙන් 3,71,000 පාවිච්චි කරලා තිබුණා. ඒ ජනාධිපතිවරණයේදී අපිට ලැබුණේ 1,24,000යි, සජිත් ප්‍රේමදාස මහත්තයාට 2,44,000ක් ලැබුණා. හැබැයි දැන් ඒ ඡන්ද එක ගොඩට තිබුණු 2,44,000 පහකට කැඩලා තියෙනවා. ඒක නිසා අපි නියත වශයෙන්ම මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. දැන් ඔබතුමා ගත්තොත් දිගමණ්ඩුල්ල මැතිවරණ බල ප්‍රදේශය, එහෙම නැත්නම් ඔය අම්පාර කියන ප්‍රදේශය ගත්තොත් ජනපදනම අනුව ගත්තත් විවිධ ජාතීන් ජීවත් වෙනවා. මේකත් එක්ක සමස්තයක් හැටියට අපි නිමාවට පත් වූ ජනාධිපතිවරණය ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උතුර නැගෙනහිර අඩු ඡන්ද සංඛ්‍යාවක් හිමි වුණා. ඒකත් එක්ක මේ ජනපදනමත් එක්ක ඔබතුමා කොයි ආකාරයෙන්ද මේකේ ඡන්දේ හැසිරීම විග්‍රහ කරන්නේ? මෙවර මහමැතිවරණයට එහි තිබෙන වාසි අවාසි කොයි ආකාරයෙන්ද ඔබතුමා දකින්නේ? ඉතාම පැහැදිලිව අපි ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ අපේ නායකතුමාට ඒ දෙමළ සමාජය තුළ සහ මුස්ලිම් සමාජය තුළ ගොඩනැගපු ජාතිවාදී සහ ඊළම් වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් විසින් ගොනු කරපු කතා නිසා සාමාන්‍ය මුස්ලිම් දෙමළ ජනතාව ඒ වෙලාවේ එක පැත්තකින් අපි දැක්කා දෙමළ ජාතික සන්ධානය ඊළම වෙනුවෙන් ඔවුන් තවදුරටත් දෙමළ ජනතාව පාවා දෙමින් ඉන්නවා. ඒ පාවාදීම ඔවුන් හැම වෙලාවෙම සිදු කරමින් ඉන්නවා. නමුත් ඒක තුළ ඒ වෙලාවේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශාල ඡන්ද ප්‍රමාණයක් අපිට අහිමි වුණා දෙමළ ජනතාවගෙන්. ඒ වගේම මුස්ලිම් දේශපාලන නායකයෝ අන්තවාදී විදිහට, සමහර මුස්ලිම් දේශපාලන නායකයෝ හැමෝම නෙවෙයි, අන්තවාදී විදිහට මේ මැතිවරණ ව්‍යාපාරය කරපු නිසා තමයි අපිට ඒ වෙලාවේ දිස්ත්‍රික්කයේ 1,19,000කින් අම්පාර දිස්ත්‍රික්කේ පරාද වෙන්න සිද්ධ වුණේ. නමුත් දැන් ඉතාම පැහැදිලි එයට තේරුම් ගිලා තියෙනවා ඒ අය මවපු බිල්ලා නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ සියලු ජාතීන්ට එක හා සමානව සලකන, ඒ වගේම සියලු ප්‍රදේශවල ප්‍රශ්න අවබෝධයක් ඇතුව කටයුතු කරන නායකයෙක් ඉදිරියේ අද දෙමළ මුස්ලිම් ජනතාව අපේ සහෝදර ජනතාව තේරුම් ගන්න තියෙනවා. ඒක තුළ අපි නියත වශයෙන්ම ඔවුන්ගේ බෙදීම, ඒ කියන්නේ කණ්ඩායම් පහකට බෙදීමත්, ඒ වගේම පහුගිය කොරෝනා වසංගතයේ වෙලාවේ අපේ නායකතුමාගේ අපේ ආණ්ඩුව තුළ ගෙනගිය වැඩපිළිවෙළ ඔවුන් විශාල පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම තුළ අපි අනිවාර්යෙන් මේක දැන් අර ඒ අයගේ ඊළම් සීන, ජාතිවාදී ප්‍රශ්න සාමාන්‍ය ජනතාව රවටන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ අය අසාර්ථක දේශපාලන නායකයෝ බවට පත් වෙලා තියෙනවා. මොකද දෙමළ ජනතාව අවුරුදු 30-40ක් ඒ දේශපාලන නායකයෝ රැවට්ටුවා. නමුත් ඒ රැවටීම දැන් ඔවුන් තේරුම් ගන්න තියෙනවා අපි අපරාධේ මෙච්චර කාලයක් මේ දේශපාලන නායකයෝ කීපවට රැවටුනේ කියලා. ඔබ සඳහන් කරායේ පිළිතුරේදී විශේෂයෙන්ම මේ කොරෝනා සමයේදී ආණ්ඩුවේ සහ අධිකරණ ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය නිසා ඔබේ ප්‍රදේශයේ ජනතාවට ඉතා ප්‍රසාදනීය ආකල්පයක් තියෙනවා කියලා ආණ්ඩුව සම්බන්ධයෙන්. ඇත්තට මේ කාලේ ආණ්ඩුවෙන් සිදු වුණු කටයුතු ඔබේ දිස්ත්‍රික්කය තුළදී සමබරව සිදු වුණාද? ඉතාම පැහැදිලිව, ඉතාම පැහැදිලිව මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තියෙනවා. වෙනදා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල කරන්න ගියාම ප්‍රාදේශීය දේශපාලනඥයාගේ ඉඳන් දිස්ත්‍රික්කින දේශපාලනඥයාගේ වැඩේට අත ගැහුවා. ගහලා තනිකරම තමගේ පාක්ෂිකයාට මේ ප්‍රතිලාභ යන ප්‍රවණතාවයක් අපි ඉතිහාසෙම දැක්කා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්පූර්ණම නිලධාරීන්ට බලය පැවරුවා
දේශපාලනඥයන්ට ඒක සාමාන්‍යයෙන් අධීක්ෂණය කරන්න දීලා සම්පූර්ණම මේ කොරෝනා වසංගතයලා ගෙන ගිය වැඩපිළිවෙල සම්පූර්ණම නිලධාරීන් අතරපත් කරා. ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඉඳලා දිසාපතිතුමාගේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරී සංවර්ධන නිලධාරී මේ අය ඉතාම හොඳින් මේ කාර්යභාරය කරා. අපි ස්තුතිවන්ත වෙන රාජ්‍ය නිලධාරී සියල්ලටම. ඔවුන් ඒ වෙලාවේ තමන්ගේ ජීවිත අවදානම නොතක සමහර අය පස්සට යද්දී රාජ්‍ය නිලධාරී සියලු දෙනාම ත්‍රිවිධ හමුදාවත් එක්ක පොලිසියත් එක්ක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක මේ රාජ්‍ය නිලධාරී තමන්ගේ උරමතර මේ කාර්යභාරය ගත්තා. ඒක නිසා සමසේ සියලු ප්‍රතිලාභ ඒ සියලු දෙනාට බෙදී ගියා. ජාතියින්ද ආගම් ප්‍රශ්නේ කිසි දෙයක් තිබුණේ නැහැ. හැමෝටම ලැබෙන්න සුදුසු පුජ්‍යලොන්ට ඒ ප්‍රතිලාභය ලැබුණා. ඒකයි ජනතාව එහෙම ප්‍රසාදයෙන් ඉන්නේ අපි කරේ. දැන් ඔබතුමා ඔය ප්‍රාදේශීය වශයෙන් දේශපාලනයේ කලක් නිරතව සිටි පුද්ගලයෙක් වශයෙන් මා මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. දැන් ඔය දිගමඩුල්ල ප්‍රදේශයට අම්පාරේ මේ ප්‍රදේශයට ආවේනික ගැටලු ප්‍රශ්න පිළිබඳව ඔබතුමා අවබෝධයක් ලබාගෙන ඇති. මොන වගේ විසඳුම් ඔබතුමා ඒ සඳහා යොමු කරන්නේ සහ හඳුනාගත් විශේෂ ගැටලු තිබෙනවද? මක්නිසාද ආර්ථිකමය වශයෙන් ගත්තත් එතරම් ඉහළ මට්ටමක සිටින ජනතාවක් නොවේ සිටින්නේ. මොවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට මොන වගේ විසඳුම්ද ඒ ප්‍රදේශයේ පුද්ගලයෙක් වශයෙන් ඔබතුමා ඉදිරිපත් කළේ? විශේෂයෙන්ම මේ වෙලාවේ මම හොඳ ගොවියෙක්. මගේ තාත්තත් ගොවියෙක්. එතකොට අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ DSA නැගමැත්තමා ගල්ලෝ ව්‍යාපාරයේ හදලා DSA නැගමැත්තමාට කලින් සද්දාතිස්ස රජතුමා දිගමඩුල්ල අස්සද්දලා දුටුගැමුණු රජතුමා යුද්ධයට යනකොට සම්පූර්ණ හාල් සැපුවේ දිගමඩුල්ලෙන්. එතකොට ඒ සම්පූර්ණ කෘෂිකාර්මික ප්‍රදේශයක්. වැව් සිය ගණනක් තියෙන වාරිමාර්ග හොඳ වාරිමාර්ග පද්ධතියක් තියෙන මේ දිස්ත්‍රික්කයේ මම තරුණෙක් විදිහට හිතන්නේ සම්පූර්ණම මේ දිස්ත්‍රික්ක අපිට ගොඩනගන්න පුළුවන් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කිරීම තුළින්. එතකොට අපිට දැක්කා පෞගේ ආණ්ඩුව සම්පූර්ණ ගොවියාට සම්පූර්ණ බඩට ගැහුවා. කෘෂිකර්මාන්තයේ නගා සිටවන කිසිම දෙයක් කරේ නැහැ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ගෙදර යන්න කලින් ගොවියාට දෙන්න පුළුවන් උපරිම සහන ටික දුන්නා. පොහොර මිටි රුපියල් 350 දුන්නා. වී ගබඩාව ඇදුවා, පොහොර ගබඩාව ඇදුවා, වාරිමාර්ග පද්ධතිය දියුණු කරන්න කටයුතු කරා. හැබැයි පහුගිය අවුරුදු පහේක යම් බිඳවැටීමක් තිබුණා. මම හිතනවා තරුණෙක් විදියට අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන්න පුළුවන් හොඳම ක්‍රමයේ තියෙන කෘෂිකර්මාන්තය තුළ. මං හිතනවා ඒකට අපි දැනට ගත්තොත් සීනි කර්මාන්තයේ අපි හෙඟුරාණ සීනි ආයතනය පටන් ගන්න තියෙනවා ඉතාම හොඳින්. මම දමන ප්‍රාදේශීය සභාපතිවරයා ඉන්න කාලේ පටන් ගත්ත ආයතනය අපි සහයෝගය දුන්නා, ගොඩනැගුවා. මේ වෙනකොට ඍජු සාවක්‍රකයා 5000ක් විතර දීලා ප්‍රදේශයට හොඳ ආදායමක් කියන විදිහට ඒක ගොඩනගාගෙන තියෙනවා. දෙවෙනි එක අපි විශේෂයෙන්ම අපේ පැතිවල තියෙනවා විශේෂයෙන්ම වී වගාව, ඊට අමතරව හේන් වගාව. මං හිතනවා මේ සියලු දේ අපි සංවර්ධනය කරන්න ඕන. මොකද මේකට අත දුන්නොත් ඒ ගොවි ජනතාව, මං හිතනවා දේශපාලච්චෝ විදිහට අපි උදව් බලාපොරොත්තු වෙන්නේ. උන් බලාපොරොත්තු වෙන උන්ට මේ වගාව කරගන්න අවශ්‍ය වතුර ටික දෙන්න, කුඹුරට යන ඇලබන් ටික හදලා දෙන්න, කුඹුරට වාහනය අරගෙන යන බන් ටික හදලා දෙන්න, මෙතෙක් කල් ගොඩ වෙලා තියෙන වැව සුද්ධ කරලා දෙන්න, ඇල සුද්ධ කරලා දීලා ඒකට වැඩපිළිවෙලක් යෙදුවොත් මං හිතනවා ඒ ගොවි ජනතාවගේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. අපි කෘෂිකාර්මික රටක් විදිහට කෘෂිකර්මාන්තය දියුණු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් අපි තරුණ ප්‍රජාව සහ පාසල් දරුවන් පිළිබඳව අවධානය යොමු කරොත් නිසි අධ්‍යාපනයක්, වෘත්ති අධ්‍යාපනයක් සහ රැකියාව කියන කාරණා පිළිබඳව අවධානය යොමු වෙන. ඔබ සඳහන් කරා ඔබේ පියා ගොවියෙක්, ඔබත් ගොවියෙක්, හැබැයි ඔබ ජාතික දේශපාලනයට ඇවිල්ලා තියෙන. දැන් ඔබ තරුණ දේශපාලන නායකයෙක් විදිහට ඔබේ දේශපාලන ප්‍රතිපත්තිය කොහොමද අර කියපු කාරණා ටික වෙන වෙන්නේ? විශේෂයෙන්ම ඒක මගේ දිස්ත්‍රික්ක යනුව මම ඒක කොටස් දෙකකට බෙදාන් තියෙනවා. එකක් අපි හිතමුකෝ හැම අපේ තරුණෙක්ම රජයේ රස්සාවකට යන්න ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අයට එක වැඩපිළිවෙලකුත්, ඒ වගේම කෘෂිකර්මාන්තයේ නිලන තරුණට එක වැඩපිළිවෙලක්. මම මගේ යෝජනාව තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව මම තරුණෙක් විදියට. මොකද ඒ වැඩපිළිවෙල තමයි අපේ වැඩපිළිවෙල. මේක මේ මාසයකට දෙයකට මේ ඡන්ද වෙලාවට කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි, දීර්ඝ කාලීනව රටට ගෙනාපු ප්‍රතිපත්තියක්. අපි ඒකත් එක වැඩ කරනවා. මගේ එකක් තමයි කෘෂිකර්මාන්තයේ පැත්තේ ගොඩාක් තරුණෝ ඉන්නවා කැමති මේක කරන්න. හැබැයි අවස්ථාවක් නැහැ. මම යෝජනා කරලා තියෙනවා අපි ආණ්ඩුවට අපි එවැනි වගා කරන්න කැමති තරුණයොන්ට අවශ්‍ය ඉඩමක් අපි දෙන්න ඕන. හැබැයි ඉඩම දුන්නට ඒ තරුණයාට ඒක වගා කරන්න ආර්ථික ශක්තියක් නැත්නම් මේක කරන්න බෑ. අපි බැංකු මූල්‍යායතනත් එක්ක කතා කරලා ඒ අයට ණය පාසුකමක් දෙන්න ඕන. පළවෙනි වගාවම අසාර්ථක වෙලා බෙල්ලේ වල දාගෙන වහබොන්න සිද්ධ වුණොත් ඒක අසාර්ථක. අපි ඒකට රක්ෂණ ක්‍රමයක් හදලා දෙන්න ඕන. ඒ අස්සන මිලදී ගන්න ක්‍රමවේදයක් අපි හදලා එකාතකින් කෘෂිකර්මාන්තයේ නියැලෙන්න කැමති තරුණට ඒ වැඩපිළිවෙල ගෙනියන්න ඕන. දෙවෙනි කාරණය ඔබතුමිය කියපු කාරණා ඉතා හොඳ කාරණයක්. අපේ අධ්‍යාපනය
මහිතර නැගෙනහිර පළාත යුද්ධයත් එක්ක අධ්‍යාපනය සම්පූර්ණම අවුරුද්දක් බිඳවැටලා තිබුණු කාලයක්. මම ඉස්කෝලේ යන කාලේ මම යන බස් එකට වෙඩි තිබ්බ අපි පැනලා දුවලා ජීවිතේ බේරගත්තා. අම්පාර නගරේ බස් ස්ටෑන්ඩ් එකේ බැහැලා ඉන්නකොට බෝම්බ පත්තුලා මගේ සහෝදරු හතර දෙනෙක් කෑලි වලට කරනවා මම දැක්කා. එහෙම බය ඒ කාලේ පාඩම් කරනකොට රැට අපි ඔක්කොම එක ගෙදරක ඉඳලා පාඩම් කරනවා තුවක්කුඩ එක බිත්තියට හේතු කරලා. ඒ වගේම අපේ අම්මලාට අපිත් එක්ක උයාගත්තේ බත් එක බෙදාගෙන කාලා හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදාගන්න පුළුවන් රටක් නෙවෙයි තිබුණේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අපිට අද රැට කන්න නැතත් හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදාගන්න පුළුවන් රටක් ඇදුවේ. ඒක තුල අධ්‍යාපනයේ කඩා වැටෙනවා. මම විශ්වාස කරනවා තරුණයෙක් විදියට අපිට ගොඩනගා ගන්න බැරිච්ච අධ්‍යාපනය වර්තමාන පරපුරට දෙන්න ඕනේ. මොකද මගේ අම්මා තාත්තා හේන් කොටලා මමත් හේන් කොටලා මගේ දරුවොත් හේම නම් කොටන්නේ මම දේශපාලනච්චෙක් විදියට අසාර්ථකයි. මොකද මගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. මොකද හොඳම උදාහරණය කොරෝනා කාලය තුල කොළඹ දරුවට, නුවර දරුවට, ගම්පහ දරුවට, ගාල්ලේ දරුවා ඉස්කෝලේ ආවෙ නැතුවට අන්තර්ජාලය හරියා තමන්ගේ අධ්‍යාපනය කරගත්තා. හැබැයි අම්පාරේ දරුවට ඒක නැහැ. ඒ ඉස්කෝලේ පහසුකම නැහැ. මම හිතනවා තරුණයෙක් විදියට අපි ඒක දෙන්න ඕනේ. විශේෂයෙන්ම වෘත්තීය දැනුම ඔබතුමනි ඉතාම හොඳ ප්‍රශ්නයක් වේ. පාසලෙන් එළියට ගියාම හේන කොටන්න යන දරුවා වෙනුවට අපිට හොඳ මේ ලෝකයේ රැකියා අවස්ථා තියෙන, රටේ රැකියා අවස්ථා තියෙන, දිස්ත්‍රික්ක අවස්ථා අනුව අවශ්‍ය වෘත්තීය දැනුම අපේ දරුවාට දෙන්න ඕන. අම්පාරේම දැනට එහෙම ලොකුවට නැහැ. ආදි කාර්මික විද්‍යාලයේ කඩා වැටෙමින් තියෙනවා. මම තරුණෙක් ඉදිරියට සැලසුම් කරනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ක කතා කරලා බැසිල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක විශේෂම වෘත්තීය පුහුණු ආයතන ටික හදන්න. ඒක හැදුවොත් අපි ඒ දරුවට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පාර කපලා දෙනවා. ඒක අපි අනිවාර්යෙන් කරන තරුණයෙක් විදිහට මගේ බලාපොරොත්තුව, මගේ ඊනය. ඔබතුමා ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කතා කළ නිසාවෙන් මට මේක යොමු කරන්නට හිතුනේ. දැන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යොමු කළේ වසර 5ක කාලයක් සඳහා. නමුත් ඒක යොමු කරනකොට මේ හදි කොරෝනා තත්ත්වයේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් මේකත් එක්ක තියෙන ආර්ථික අභියෝගත් එක්ක ඔබතුමා විශ්වාස කරනවාද? විශේෂයෙන්ම ඔබතුමාගේ ප්‍රදේශයේ ගත තුනේ නැගෙනහිර පළාත වැනි දුෂ්කර පළාත සංවර්ධනය කරගන්නට ඒ අවශ්‍ය ආර්ථික ශක්තිය තියේ කියලා. අනිවාර්යෙන් මම මේ රාජපක්ෂවරු කියන්නේ මම රාජපක්ෂවරු ගැන ඉතිහාසෙ ඉඳන් කිව්වොත් ජනාධිපති 2004 සුනාමිය ආවම කවුරුත් විශ්වාස කරේ නැහැ අවුරුද්දකින් සුනාමියට විනාශ වෙච්ච රට මෙතෙන්ට ගේන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවට තිබුණු දැක්ම, එතුමාට තිබුණු අදහසක් අනුව ඒ රට යථා තත්ත්වයට පත් කරා. ඒ වගේම අවුරුදු 30ක් තිබුණු යුද්ධයේ විදායක ජනාධිපතිවරු හතර දිනකට බැරි වෙච්ච යුද්ධේ ජේ.ආර්. ජනාධිපතිවට බැරුණා, ප්‍රේමදාස ජනාධිපතිවට බැරුණා, ඩී.බී. විජේතුංග ජනාධිපතිවට බැරුණා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බැරුණා. පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා කල්පනා කරා තමන්ගේ මාමා ජේ.ආර්.ට බැරි වෙච්ච, තමන්ගේ නායකයා ප්‍රේමදාසට බැරි වෙච්ච යුද්ධේ උතුරැන්ගරේ ලියලා දීලා ඉවර කරන්න හැදුවා. හැබැයි ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ යුද්ධය අවසන් කරලා අපිට නිදහස දුන්නා. මම අදටත් කරු කරන්නේ එතුමාට අපිට අපේ මරණ බය නැති කරේ එතුමා. මරණයෙන් අපි ගලවා ගත්තේ. එතකොට එතුමාට එහෙම වැඩපිළිවෙලක් තිබ්බනම් රාජපක්ෂවරයෙක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට මේ කොරෝනා වසංගතය පිළිබඳව එහෙම අපි දන්නේ නැහැ. ලෝකේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් එතුමා ඒ වෙලාවේ මේ රට බේරගන්න ආරක්ෂක ලේකම්තුමා විදියට වැඩ කරලා තිබුණු අත්දැකීම එක. දෙක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා දින මේ කොළඹ නගරයේ මට මතකයි මං ඉස්සර කොළඹ බහිනකොට මට සාමාන්‍ය වමන යන ස්වභාවයක් එනවා. ගඳ උහුලන්න බෑ. මම නහය වාගෙන ගියේ පාරේ යන්න බෑ. කුණු කාණු දුර. හැබැයි අද මං කොළඹවම හරි ලස්සන සුන්දර නගරයක් අපි දැක්කා. ඉතින් එහෙම එතුමා පිළිවෙලට රට හැදුවනම්, රට ආරක්ෂා කළ මිනිසුන්ගේ ජීවිත බේරුවා නම් කොරෝනා වෙලාවෙත් ලෝකේ බලවත් රටවල රාජ්‍ය නායකවරු බැරුණා තමන්ගේ රටේ පුරවැසියෝ ආරක්ෂා කරගන්න. සෞඛ්‍ය අතින් දිනුනුයි කියලා විශ්වාස කරපු ලෝකේ කිසිම රටකට බැරුණා තමන්ගේ පුරවැසියෝ ආරක්ෂා ගන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැක්මක් වැඩපිළිවෙලක් තිබුණා. ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවය, රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය එකතු කරගෙන මේක මැඩපත්. ඉතින් මං හිතනවා මේ රටේ අපිට බාර දුන්නේ කඩා වැටිච්ච ආර්ථිකය. මහා බැංකුව කඩලා, මහා දවාලේ හොරකම් කරලා, රටේ ජාතික සම්පත් වරාය ගුවන් තොටුපළ විකුණලා, සෝපා එක්සාගේ උසුම ගහලා, හා මේ ත්‍රිකුණාමලෙන් කොළඹට අක්කර 12 ලක්ෂයක් දෙන්න හදපු, ඒ වගේම රණවිරු හිරේ දාපු, භික්ෂුන් වහන්සේලා හිරේ දාපු, ජිනීවා වල ගිහිල්ලා රණවිරු පාවලා දෙන්න එකඟ වෙච්ච රටක් අපිට බාර දුන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ රට නියත වශයෙන්ම මේ රට ගොඩ ගන්නවා 2015 නතර කරපු තැනින් එතනින් ඉස්සරහට array යනවා කියලා ලොකු විශ්වාසයක් තරුණ විදිහට අපිට තියෙනවා. හොඳයි. හැබැයි ඔබතුමා ඔය කියපු කාරණා ටික යුද්ධය අවසන් කිරීම, සුනාමියෙන් පසුව රට නැවත නගා සිටුවීම සහ කොරෝනා සමයේ පාලනය කිරීම වගේ කාරණා කොහොම කවුරු කිව්වත්, ආණ්ඩු පක්ෂයේ කවුරුත් මැතිවරණයට මේක භාවිතා කරත්, ආණ්ඩුව දැඩි ලෙස ජනතාව අතර අප්‍රසාදයට පත් වෙලා කියලා තමයි විපක්ෂයේ චෝදනා කරන්නේ. විපක්ෂයට අද මේ කියන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ ජනාධිපතිතුමා ඇගමැතිතුමයි. අද විපක්ෂයේ කැඩලා සුණු විසුණු වෙලා තියෙන්නේ. අද ඒ අයට දැන්
මේ ඕන මේ පරාද වුණු වෙලාවක විපක්ෂයක් සාමාන්‍යයෙන් කරන දේ තමයි තියෙන ආණ්ඩුව විවේචනය කිරීම. ඔය කියන විපක්ෂයට අපි සහරාල්ලා බෝම්බ ගහපු වෙලාවේ ඒ අසරණ වෙච්ච පවුල් පොඩි ප්‍රමාණයක් හිටියේ. ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි වෙච්ච විපක්ෂය කොහොමද අද අපිට චෝදනා කරන්නේ මේ ලක්ෂ ගානකට මේ සහනාධාර දීලා මේ රට ඉතාම හොඳට කවුරුත් මිනිස්සු බඩගින්නේ මැරෙන්න දුන්නේ නැහැ. ඒ කාලේ බඩගින්නේ මැරෙන තැනට වැටුණා. මේ රටේ ආර්ථික වේගය කඩා වැටලා මේ රටේ ජාතික සම්පත් විනාශ කළා. එහෙම විපක්ෂයට අද චෝදනා කරන්නේම අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලනවා ටෙලිෆෝන් එකෙන්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අලියාගෙන් ඉල්ලනවා, අද පාක්ෂිකෝ දෙකට කැල්ලා. අතිවිශාල එක්සත් ජාතික පාක්ෂිකෝ ප්‍රමාණය. මම මේ මගේ දිස්ත්‍රික්කය ගැන කියන්නේ 1978න් පස්සේ පළවෙනි වතාව තමයි අම්පාර දිස්ත්‍රික්කෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සිංහල නායකයෙක් පාර්ලිමේන්තුවේ යන්නේ නැති. ඒ කියන්නේ අද පක්ෂ දෙකට කරා. මොකද පහුගිය ජනාධිපතිවරයා වුන් ගත්තේ අම්පාර ආසනේ ඡන්ද 42000යි. ඒක දැන් දෙකට කරනම කොහොමත් පාර්ලිමේන්තුවේ යන ඡන්ද 45000ක්වත් පන්නන්න ඕන. දයාගමගේ හිටපු ඇමතුමා ඒක නිසාම තමයි කොළඹට ආවේ. මොකද එතුමා දන්නවා නියත වශයෙන්ම අම්පාරෙන් ඡන්ද දෙල වැඩක් නැහැ, පරාද වෙනවා කියලා. ඒක නිසා ඒ අය අපිට චෝදනා කරා. නමුත් අපි මේ වසංගත කාලේ ගොවිය වෙනුවෙන් අපි කොච්චර දේවල් කරාද? ඒ ආණ්ඩුව පොහොර සමාගම් වලට 1 රුපියලක් කියවලා තිබ්බේ නැහැ. පොහොර ලංකාවේ තිබ්බේ නැහැ. හැබැයි අපි ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබ්බා. ඉතාල ඉක්මනින් පොහොර ටික ගෙනල්ලා ඒ කොරෝනා වසංගතයේ කාලය තුල ඒ ගොවියට අවශ්‍ය පාසුකම් ටික මම මේ ගොවියෙක් විදියට දකිනවා. ඔබේ දිස්ත්‍රික්කයේ පොහොර බෙදීම කිසිම ගැටලුවක් වුණේ නැහැ. මොකද අපේ දිස්ත්‍රික්ක නායකතුමා විවලිරිසානායක ඇමතුමා මම අපි අනිත් සියලු දෙනා ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක කතා කරලා අපි දන්නවා දැන් ඉස්සලාම ගොයන් කපන්නේ අම්පාරේ, ඊට පස්සේ වපුරන්නේ අම්පාරේ. අපි කලින්ම කතා කළේ ඒකට විසඳුම හොයාගත්තා. කිසිම ගැටලුවක් නැතුව අපි ගොවියට සාධාරණ කරා. ඉතින් ඒක නිසා ඔය ආණ්ඩුවේ චෝදනා මේ ආණ්ඩුවේ චෝදනා කරන හැමෝම අනිත් පැත්තට තමන්ගේ ලොකු වැරදි ගොඩක් වහගන්න තමයි අපිට චෝදනා කරන්නේ. නමුත් රංගන දැන් අපි දකින රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා ඇමරිකන් ඩොලර් මිලියන 6000ක් රටට මුදා හරින සූදානමින් ඉන්නවා කියලා අගෝස්තු 6 වෙනිදායින් පසුව. සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා කියන අගෝස්තු 6 වෙනිදායින් ඉඳන්ම රුපියල් 20000 ගානේ හැමෝටම දෙනවා ලයිට් බිල් වල, වතුර බිල් වල සල්ලි ටික ආණ්ඩුව විසින් තියවනවා කියලා. ඔව්, හැබැයි අපි කියන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉස්සල්ලාම එතුමා හිටපු ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිතුමා හිටිය ආණ්ඩුව මහා බැංකුව කඩලා මහා දවාලේ හොරකම් කරපු සල්ලි ටික තිබුණා නම් අපි ඊට වඩා ජනතාවට සේවය සපයනවා. ඉතාලම ආර්ථිකයේ බිඳුවට වැච්ච රටක් බාර දුන්නේ. ඒ කාලය තුලත් ඔබ දෙපළුණක් පිළිගන්න ඕන රටේ ජනතාවට ආණ්ඩුව ගෙන ගියපු සහන වැඩපිළිවෙල. ඉතාලම කාගේවත් චෝදනාවක් අද එක්සත් ජාතිපක්ෂය අපිට එකතුනේ ඒක නිසා. ඒ අයම පිළිගන්නවා එක්සත් ජාතිපක්ෂේ පාක්ෂිකයෝ අපේ ආණ්ඩුව කාලේ පාක්ෂිකයෝ හොයේ තමයි දුන්නේ. හැබැයි මේ වෙලාවේ මේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා ඔබ තමුන්වහන්සේලා සියලු දෙනා මේක ඉතාම හොඳට අපිට දුන්නා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ දෙවියෙක් විදියට තමයි උන් අත සලකන්නේ. අපිට ඒකින්ද විශාල ඒ අය ඒ චෝදනාව එල්ල කරත් මේ රුපියල් 20000ක් වෙනවා කියපු කතාවට උත්තරේ තමයි මම කලින් කිව්වේ. ඒ අයට අර මේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක අසරණ වෙච්ච පවුල් වලට ඒ ආණ්ඩුව ඉවරනකම් කිසිම සහනයක් දෙන්න බැරුණා. ඉතින් එහෙම පවුල් 500කට 400කට දෙන්න බැරි මිනිස්සු මේ ලක්ෂ 60කට 70කට කොහොමද සාණයක් දෙන්නේ? ඒ බොරු. ඒ අය එහෙම කරන්න වැඩ පිළිවෙලක් නැහැ. එහෙම වැඩ පිළිවෙලක් තිබ්බ නායකෙක් හිටියෙත් නැහැ. ඒ වගේ මේ ආණ්ඩුව වෙලා කොච්චර අපි බලන්නකො මේ රට කොච්චර පස්සට ගියාද කියලා. මේ රටේ ආර්ථිකයේ ජාතික ආරක්ෂාව බිඳ වැටුනේ කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඇත්තටම වැඩ පිළිවෙලක් තිබ්බනම් එහෙම පරාද වෙන්න විදිහකුත් නැහැනේ ආණ්ඩුවත් තියාගෙන. ඒ ජනාධිපතිවරනේ අපිට අපි මේ ආණ්ඩුව තියෙද්දි අගමැතිවරයා විපක්ෂයෙන් දිද්දි ජනාධිපතිවරයා අපිට නැතුවෙන් දිද්දි ආණ්ඩුව අපිට නැතුවෙදී අපි මේ රටේ ප්‍රාදේශ සභා සියල්ලම වගේ දිනුවා. ඒ දිනුවේ අපිට වැඩ පිළිවෙලක් තිබ්බා, ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ. ඒ අය හරියටම අර නිකන් ජනාධිපතිතුමා අගමැතිතුමා එළාරකයි මීහරකයි වගේ දෙපැත්තට ගියා මිසක් රටේ ජනතාවට කිසිම සහනයක් දුන්නේ නැහැ. එතකොට දැන් නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඉතාමත්ම විශ්වාසයෙන් කියන රුපියල් 20000ක් දෙනවා කියලා ඒ කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාව සඳහා මොකක් හරි ඉතින් 20000ක් දෙනවා කියලා කියනවා කියන්නේ රුපියල් 5000 එක්ක සංසන්දනය කරපුවම ජනතාව ඒක විශ්වාස කළොත් මම හිතනවා ජනතාව විශ්වාස කරන්නේ ඉතිහාසෙම ඔවුන්ගේ කරපු අසත්‍ය ප්‍රචාර වලට රැවටිච්ච ජනතාවක් ඉරියා. දැන් ජනතාව බුද්ධිමත්. ජනතාවට විශ්වාසයක් තියෙනවා රටේ නායකයා මේ තමන්ව ආරක්ෂා කරලා ජීවිත ආරක්ෂා කරලා මේ රටේ ආර්ථික ගොඩනැගිල්ල විශ්වාසයක් තියෙනවා. මොකද ජනතාව පැහැදිලිව කිව්වා ඔවුන් අපේ රටේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට වරාය ඇදී චීනුන්ට රස්සා දෙන්න නෙවෙයි මේ රටේ තරුණතරට රස්සා දෙන්න. ඒක ජනාධිපතිතුමා බලයිදී ආණ්ඩුව විකුණා. මම ඉල්ලීමක් කරනවා රටේ ජනතාවගේ මේ වෙලාවේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ශක්තියක් ශක්තිමත් ආණ්ඩුවක් හදලා දීමේ වගකීම ඉෂ්ට කරන්න. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඡන්ද 62 ලක්ෂයක් අරගෙන ජනාධිපති වුණාට ශක්තිමත් ආණ්ඩුවක් නොතිබිච්ච නිසා තමයි
එතුමාට කිසිම දෙයක් කරන්න බැරව මහ බැංකුව කඩනවා එයාගේ ඇස් දෙකෙන් බලාගෙන හිටියා. ජනාධිපතිතුමාට වැඩක් කරන්න දෙයක් නැහැ, ශක්තිමත් ආණ්ඩුවක් නැහැ. හම්බන්තොට වරාය විකුණන්න එකගෙන උඩ ජනාධිපතිතුමා සද්ද නැතුව හිටියා. මොකද එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් තිබ්බේ නැහැ. ඒ වගේම මත්තල ගුවන්තොටුවේ වීගබඩා කරද්දි එතුමා සද්ද නැතුව එතුමාට එහෙම ඒ තිබ්බේ නැහැ. ඒ වගේම ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට අක්කර 12 ලක්ෂයක් දෙන්න යද්දි ජනාධිපතිතුමාට මොකුත් කරන්න බැරි වුණා. ඒ එතුමාට පක්ෂපාතී ශක්තිමත් ආණ්ඩුවක් නොතිබීම නිසා. මම ඉල්ලනවා රටේ ජනතාවගෙන් මේ වෙලාවේ රට බේරගත්ත නායකයෝ දෙන්නේ 2015 එක රාජපක්ෂවරයෙක් ගෙදර ඇරියම අපි රාජපක්ෂවරු දෙන්නෙක් ගෙනලා තියෙනවාද? රට බේරගත්ත රට සංවර්ධනය කරපු නායකයා අගමැතිවරයා විදියටත් රටේ ජනාධිපතිවරයා විදියට මේ රටේ ආරක්ෂා කරපු රට ලස්සනට ක්‍රමයට හදන්න පුළුවන් ජනාධිපතිවරයා. මම තරුණෙක් ඉදිරියට කැමති එතුමාට ඒකයි. එතුමාගේ වැඩපිළිවෙල හරිම පිළිවෙලයි. ඒ වගේම ඒක විනිවිද භාවයක් පේනවා. ඒක වහලා ගහන කොන්ත්‍රාත් දීලා වර ඒ කාලේ මේ පෞගේ කාලේ වහලා ගහපු එක නෙවෙයි. හැබැයි අද ලස්සනට රට යනවා. ඉතින් මම රටේ ජනතාවෙන් ඉල්ලන්නේ මේ ජනාධිපතිවරයා අගත්වාට මේ රට වැටිලා තියෙන රට බාර දුන්න රට ඉස්සරහට අරයි යන්න මේ රටේ ජනතාව ඉදිරියේ ඔබ ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මේදී රටේම ඉල්ලන මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට එවන්න. මොකද ඒතුළු ජනාධිපතිවරයා අගමැතිවරයා විශ්වාසයෙන් කකුලෙන් අදින් නැති ආණ්ඩුවක් නෙවෙයි අපිට ඕන. මේවා ශක්තිමත් ආණ්ඩුවක් අපිට අවශ්‍ය කරලා තියෙනවා. රටේ ජනතාව ඒක කරයි. අදින් ආරම්භ වුණු සතියේදී තැපැල් ඡන්ද ප්‍රකාශ වීම ආරම්භ වෙන ඔබේ දිස්ත්‍රික්කය තුළදී රාජ්‍ය සේවකයාගෙන් කොයි වගේ ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙයි කියලාද ඔබ තරුණ දේශපාලකනි විදිහට? ඉතාම හොඳ ප්‍රතිචාරයක් මට කතා කරනවා. එකක් මට තරුණෙක් විදිහට රාජ්‍ය සේවක බොහෝ දෙනෙක් මට කතා කරනවා. ඒ අය හැමෝම කියන්නේ අපිට ඉතිහාසයේම රාජ්‍ය සේවයට එල්ල වෙච්ච දැවැන්තම බලපෑම තමයි දේශපාලඥයන්ගෙන් උනේ කියලා. හැබැයි ජනාධිපතිතුමා අද අපිට නිදහසේ වැඩ කරන්න දීලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. එක 2015 අපි මුළු රාජ්‍ය සේවයේ ඔක්කොම යතුරුපැදියක් දෙන්න එයාගේ රාජකාරී කරන්න. මොකද ගොඩාක්ල මගේ දමන පාසභා ගත්තම වර්ග කිලෝමීටර් 582ක්. ඒ කියන්නේ එක මගේ සභාවේදලා අවසාන ගමට යන කිලෝමීටර් 80ක් තියෙනවා. ඒ කියන්නේ අපේ අම්පාර ආසනේ ගත්තම වර්ග කිලෝමීටර් 248ක්. ඒ කියන්නේ මං අම්පාර ඉඳන් කොළඹ එනවා වගේ. ඒ කියන්නේ පානම ඉඳලා දෙහිඅත්ත කණ්ඩේට යනකොට. ඉතින් මේ භූමියේ දුවන රාජ්‍ය නිලධාරීන්ට අපි සේවයක් විදිහට ලංකාවේම යතුරුපැදියක් දුන්නා. මේ ආණ්ඩුවම එක නතර කරා. රාජ්‍ය සේවය ඉතාම දැඩි අප්‍රසාදයෙන් ඉන්නේ. ඒ කාර්යය පිළිබඳ ඒ වුණට අපිට විශ්වාසයක් තියෙනවා. මං කිය අපි ඒ දුන්න එක සාහනයක් මං කිව්වේ. රාජ්‍ය සේවය ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා අගමැතිතුමා ඔවුන්ගේ පැත්තෙන් යම් සාධාරණයක් කරලා ඔවුන්ට නිදහසේ රාජකාරිය. මම තරුණෙක් විදිහට විශ්වාස කරනවා දේශපාලච්චෙක් විදිහට මොනම වෙලාවකවත් අපි රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන්න ඔවුන්ගේ රාජකාරියට අත ගන්න හොඳ නැහැ. එහෙම සම්පදයක දේශපාලචිටි අපි එක වෙනස් කරන්න ඕන. අපි වගේ තරුණෝ මම හිතනවා හැම පක්ෂෙම එහෙම තරුණෝ ටිකක් බිහි වෙලා තිනවා. ඔවුන් එක කරයි. ඔවුන්ට අවස්ථාව දෙන්න කියලා රටේ ජනතාවෙන් ඉල්ලනවා. මේ මගේ පක්ෂේ නෙවෙයි. හැම පක්ෂයකම මේ දේශපාලනේ වෙනස් කරන්න උත්සාහ කරන අලුත් විදියට හිතන අලුත් විදියට වැඩ කරන ලෝකෙත් එක්ක ගනුදෙනු කරන ලිංගවල ගෙම්බෝ නෙවෙයි. ලෝකෙත් එක්ක ගනුදෙනු කරන තරුණ පිරිසකට රටේ ජනතාව අවස්ථාව දුන්නොත් මේ රට හොඳට හැදේ. හොඳයි. ඔබේ දිස්ත්‍රික්කයට කතා කරන්න ඔබේ ජනතාවට කතා කරන්න අවසන් විනාඩි දෙක අපි ඔබට ලබා දෙනවා. ඔව් විශේෂයෙන්ම මගේ එකම බලාපොරොත්තුව මම මුලින් කෝවාගේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. මගේ එකම සිහිනේ තමයි ගොවියට වගා කරගන්න පුළුවන් අවශ්‍ය පහසුකම් ටික දීම. කුඹුරට යන බන්ට් එක හදලා දෙන එක, ඇල හදලා දෙන එක, වැව් ඔක්කොම ගොඩ වෙලා අවුරුදු 30-40 කින් වැව් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. වතුර ගබඩා කරගන්න විදියක් නැහැ. සමහර කන්නවලට වතුර නැතුව වගාව විනාශයට. මගේ එකම හීනේ ගොවියන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න. විශේෂයෙන් මම තරුණෙක් විදිහට බලාපොරොත්තු වෙනවා හැමෝටම රජයේ රස්සා දෙන්න බෑ. මට පුළුවන් මම උපරිම උත්සාහ කරනවා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම පුජ්ජලිකාංශයේ කර්මාන්තශාලාවක් ඉදි කරලා අඩුම 1000කට 1000 රස්සා දෙන්න. මොකද ලේකම් එකම ප්‍රශ්නේ තමයි අපේ දිස්ත්‍රික්කයේ අපේ සහෝදර සහෝදර කොළඹ ඇවිල්ලා රුපියල් 50000ක් පඩියක් ගත්තත් වැඩක් නැහැ. බෝඩිමල දීලා කෑම එක ඉවරයි. ගෑනු දරුවෙක් නම් ජීවිතේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන අපේ වගකීම ඒවා විසඳන එක ඒ දිස්ත්‍රික්ක තුල රඳවගෙන දෙමව්පියෝ ළඟ තියාගන්න ලොකු ප්‍රශ්න වලට පත් වෙලා තියෙනවා ඒ දිස්ත්‍රික්කේ තරුණ තරුණියෝ. ඉතින් මං හිතනවා පුජ්ජලිකාංශයේ කර්මාන්තශාලා ටිකක් ගෙනල්ලා ඒ අවස්ථාව තරුණ තරුණියන් දෙන්න විශේෂයෙන්ම අධ්‍යාපනය. අධ්‍යාපනයේ ගොඩනගන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මොකද ඒ අධ්‍යාපනයේ දීලා උගත් ඒ කියන්නේ බුද්ධිමත්තු ටිකක් ඒ කියන්නේ ගමට ආදරය කරන රට ආදරය කරන විදුහල්පති ආදරය කරන අම්මට තාත්තට ගරු කරන අපිට ගරු කරන තරු තරු ටිකක් හැදුන්නේ නැත්නම් අපිට මේක ගොඩ තියන්න බෑ. ඒ වගේම වෘත්තීය දැනුම ඔබතුමී ඉස්සලා කිව්ව හොඳම ප්‍රශ්නයක් මගේ එකම සීනිය අපේ දරුවට හොඳ වෘත්තීය දැනුමක් ලබා දෙන්න පුළුවන් පාඨමාලා ටිකක් කම්පාරේ ආරම්භ කිරීම. ඕනතරම් ලෝකේ රස්සා තියෙනවා. හැකියාව දෙන එතෙන්ට යන්න දිගාමල්ලේ තරුණයාට අවස්ථාව හදා දීම තමයි මගේ එකම බලාපොරොත්තු. හොඳයි අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ බලාපොරොත්තු සියල්ලක්ම ඉටු කර ගන්නට වාසනාව ශක්තිය ලැබෙන්නට කියලා මේ මැතිවරණයේදී ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් සිතාරා අපි අදට ඒ වගේම බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට මම වගේ තරුණයෙකුට මෙතෙන්ට ඇවිල්ලා රටටම මගේ අදහස ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. අපි සූදානම් අද දවසේදී සමගෙන යන්න. නමුත් අපි අද දවසේ 10:01 මුණ ගැහෙන පාර්ලිමේන්තු ගේට වැඩසටහන සමග ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට
විපක්ෂයට සමතැන ලබා දෙමින් ස්තුතියි රංගනදත් අපි සහභාගී වෙන්න. එහෙනම් අපි සවස එකට නැවතත් පාර්ලිමේන්තු ගේට් සමගින් හමු වෙමු.